තම මියගිය පුතුගේ උපාධි සහතිකයේ කඳුළු පිරිදෙනතින් ලබාගත් මවක පිළිබඳ සිද්ධියක් යාපනයේ සරසවියෙන් වාර්තා වනවා. ඇගේ පුතු රියාන්තුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කඩුවෙල කොතලාවල සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරමින් පවතින චෛත්‍ය රාජානන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ ගර්භ නිදාන උත්සවය එළඹෙන ඉරිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අද සියත ආදරණීය ජීවිතය වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය අගුණකොළ පැලැස්සේ ඥානානන්ද හිමි මෙලෙස අදහස් පළ කළා. අපේ චෛත්‍ය රාජානන් වහන්සේගේ දැන් කටයුතු සැහෙන දුරට නිමා වෙලා තියෙන්නේ. රටට නායකින් උගතුන් වියතුන් දහස් ගණනක් බිහි කළ මෙදවච්චයේ මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ 101 වැනි සංවත්සරය හෙට දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර ප්‍රධාන වැඩසටහන හෙට උදෑසන මෙදවච්චයේ මධ්‍ය විද්‍යාලීය පාසල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. වාහන පෙළපාලි සංගීත වැඩසටහන් විද්වත් දේශනයන් ශ්‍රමදාන ඇතුළු වැඩසටහන් රැසක් මීට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනිය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් අතර හමුවක් අද පැවැත්ුණා. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේදී මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් තුර්කි තානාපතිනිය වෙත සමුරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා. නවගමුව පත්තිනියවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩවිසූ හිමි නමකගේ දේහයක් ගිනිගනිමින් තිබියදී සොයාගෙන තිබෙනවා. චිතකය ගිනිගනිමින් තිබූ බවයි පොලිසිය පවසන්නේ. අදාළ හිමි නම මෙලෙස අපවත් වන බව දිනපොතක සටහනක් තබා ඇති බවද වාර්තා වනවා. ආවාසගේ අසලම ඉදිකර තිබූ චිතකයක හිඳ ගිනි තබාගෙන ඇති බවයි සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.